ආසියන් කුසලානී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම සහභාගී වන සුපිරි හතර දිනාගේ වටේ පළමු තරගය අද සවස 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව තිබෙනවා. ඉතින් මෙම තරගය සුපිරි හතර දිනාගේ වටේ පැවැත්වෙන පළමු තරගය. සුපිරි හතර දිනාගේ වටේ සඳහා ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණයේ අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඊළඟ තරඟ දෙක ඉන්දියා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කළොත් අඛණ්ඩව ජයග්‍රහණය කරනු ලබන 14 වන එක්දින තරඟය ලෙසයි වාර්තා පොත් අතරට එකතු වන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව එක්දින තරඟ 14ක් ජයග්‍රහණය කරොත් එවැනි දශකමත් දක්වූ ලොව දෙවන කණ්ඩායම බවට පත් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට ගත්තොත් 63%ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි යනුවෙන් තමයි සඳහන් වන්නේ. ඉතින් කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායමත් අපිට එසේ සැහැල්ලුවෙන් හිතන්න අමාරුයි. මොකද ඔවුන්ගේ හොඳ පන්දු යැවීම බලනියක් සහ පිටිකරන බලනියක් සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසි තිබෙනවා. මොකද තරගයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව නිසා. එහෙනම් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිවිද කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට එසේ ජයග්‍රහණය කිරීමට හැකි වෙන කියලා අපි සුබ පතනවා.